නැවතත් සටන සංවාද මණ්ඩපය සමගින් මාධ්‍යවේදීන්ට යළිත් අවස්ථාවක්. මේ අඳුනේද මන්දිරතුමා, දැන් ඇත්තට මම අයිසෙක් නව තවරත් ඉතර එන්නේ. දැන් උදාහරණ වශයෙන් ගත්තොත් දැන් කරප්ෂන් ගැන අපි දිගින් දිගට කතා කරා. නමුත් මන් ඔබතුමා කිව්වා මන්ත්‍රීලාගේ ඉන්න. නමුත් රටේ ජනතාවත් අපි හිතන තරම් ඔබතුමා බලාපොරොත්තු වෙන විදියට ඡන්ද දෙන්නේ නැත්තම්, නමුත් අපිට සිස්ටම් එකක් හදන්න පුළුවන්. දැන් උදාහරණ ජුඩිෂරි එකක් ගත්තොත් ඒ ප්‍රෙසිඩන්ට් තමයි චීෆ් ජස්ටිස් පත් කරන්නේ. ඒ වගේ දේවල්ට ජුඩිෂරි කොමිෂන් එකක් තියෙනවා. අයි අපි දේශපාලන ඒ වගේ දේවල්ට ඇඟිලි දාන්නේ. එතකොට හයිකෝට් ජජ් කෙනෙක් බලාපොරොත්තු වෙන යාට ප්‍රොමෝෂන් දෙන්න ප්‍රෙසිඩන්ට් ගාව යන්න ඕනේ කියලා. ඒ වගේ දේවල් තියෙනකොට අපි කොහොමද රටේ බලන්නේ මේ රටේ ඉදිරියට දේශපාලනයාගේ සම්බන්ධය නැතුව යයි කියලා. උදාහරණ වශයෙන් ගෙන මම දැක්ක මන්ත්‍රී ඇමෙදලා දෙන්නෙක් කියනවා මට මගේ අමාත්‍යාංශයෙන් දැන් ඇත්තට මට 1500ක් දාන්න පුළුවන්. මම දාන්න නැතුව ඉන්නේ. එතකොට 1500ක් පුරවනවා. එතකොට ඒ රජයේ ඒකට පඩිගෙවන්නේ රජයේ ජනතාවගේ සල්ලි වලින්. එතකොට ඒ ක්වොලිෆිකේෂන් එක මොනවද? සමහර වෙලාවට හෙල්ත් මිනිස්ටර් බදුල නම් ඇම්බියුලන්ස් සමහර වෙලාවට සෙන්ට්‍රල් හොස්පිටල්ට එන්නේ බදුල යන්නේ. අයි ඒකට අපි ක්‍රමයක් හදන්නේ නැත්තේ? ඇමෙතිලා පාර්ලිමේන්තු මන්ත්‍රී නම රෙකමන්ඩ් කරන්නේ. උගේ ක්වොලිෆිකේෂන් එක තියෙන්න ඕන මොන අමාත්‍යංශ වුණත්. ඒ වගේ දේවල් අපි දැක්කේ නැහැ මේ අලුතෙන්. දැන් ඔබතුමා කියන විදිහට රටේ ඇතුළ 225ම එපා කියනවා. නමුත් ඔබතුමාගේ පක්ෂේ මේක දැක්කනේ දිගින් දිගට ඕගලන් විවේචනය කරනවා. අපි රස්සාව දුන්නේ. නමුත් ඒ වගේ දේවල් අයි ඕගලන්ගුත් ගේන්නේ නැත්තේ? ඒ වගේ වෙනසක්. ඒ කියන්නේ අපි වෙනසක් එනවා නම් ඒ වගේ මොන හරි වෙනසක් වෙන්න බෑ. මට තේරුණා නංග, මට තේරුණා. මට තේරෙනවා ඔයගේ ප්‍රශ්නේ හරි සාධාරණ අවංක ප්‍රශ්නයක්. මං කියන ඕක තමයි ජනතාවගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඇයි අපිට මේක මෙහෙම කරගන්න බැරි කියන ප්‍රශ්නේ තියෙන්නේ? පුළුවා. බෑ කියලා පැත්තකට දැම්මොත් බෑම තමයි. මම සරලම උදාහරණ කියන්නම්. දැන් මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ. දැන් කෝප් කමිටුව සභාපතිවරයා හැටියට ඒක මාධ්‍යයට විවෘත කිරීම කියන එක ගත්තොත් මම අවුරුදු ගාණක් ඉස්සර අරගල කරපු එකක්. මම මෙතනත් දිගටම ගුවා මේ හොරකම් වංචා දූෂණ ගැන යම් හෝ පියවරක් ගන්න මේක විවෘත කරන්න ඕන. මේක රටේ මිනිස්සු දකින්න ඕන. මේ තියෙන විකාරය මොකද්ද කියලා. අපි කාමරය ඇතුලේ දකින දේ විඳවනවනේ අපි. මොකද හේතුව අපි ගෙදර ගියාම මම පුජ්‍යලිකව ගත්තා මම කියන්නේ. අපි ගෙදර හුඟක් අය මං හිතන්නේ රුපියල් 1000ක් වියදම් කරන්න ගියාම හරි අමාරුයි අපිට. ඔයාටත් එහෙමයි මටත් එහෙමයි මෙතන ඉන්න හැමෝටම එහෙමයි. රුපියල් 1000ක් දවසට වියදම් කරනකොට ඒක හරි අමාරුයි. හැබැයි රුපියල් 1000ක් වියදම් කරන්න ගෙදර රණ්ඩු වෙන මම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ඇතුලේ කෝටිය 10 රුපියල් 10 කොලේට දාලා කතා කරන මිනිස්සුත් එක්කනේ කතා කරන්නේ. බිලියනේ මිලියනේ නිකන් රුපියල් 10ට වටින්නේ නැහැ. වියදම් කරා නාස්ති කරා වගකීමක් නැහැ. හැබැයි අපි ඒක විවෘත කරා මොකද උනේ දැන්? දැන් රටේ ජනතාවට පේනවා. රටේ ජනතාවට පේනවා දැන්. දැන් මම කියන්නේ නඩු දැම්මට වඩා භයානකයි ඒක දැන්. ඇයි? දැන් දේශපාලකයාට ඇවිල්ලා කියනකොට ඔයා මේක කරන්න කියලා. හොරකම් නොකරන අවංක නිලධාරීන්ට කියන්න පුළුවන් දේශපාලකයාට ඇමතුමා මට ඕක කරන්න බෑ. ඔයා කාමරය ඇතුලේ හැංගිලා මට කියන දේ එළියට දැන් මම පේනවා. නැද්ද? ඇයි දැන් ඊට පස්සේ නිලධාරියා දේශපාලකයා යොදවගෙන හොරකම් කරනවා නම් ඒකත් පේනවා. දැන් හොඳම උදාහරණයක් මම කියන්න ඊයේ පෙරද වෙච්ච. ඇමතිවරයා බැංකුවකට එවනවා 1800ක් ගන්න කියලා ලියුමක්. එකපාරම. ක්‍රමවේද මොකුත් නැතුව. හැබැයි බැංකුවෙන් දැනට අපිට ලැයිස්තුවක් ලැබිලා තියෙන 400ක දිනෙක තමයි ගන්න ලෑස්ති කරගෙන ඉඳලා තියෙන්නේ. දැන් අපි ඒක නැවැත්තුවා. තව ලැයිස්තුවක් දාලා තියෙනවා තව බැංකුවට 1700ක් ගන්න. දැන් ඒක മന്ത്രി වරුන්ට බෙදලා ඉන්ටර්වයු කරගෙන යනකොට තමයි නැවැත්තුවා. දැන් ඊපෙරද මට අමතුමේ කතා කරලා කියනවා මේ ජනාධිපතිතුමාට කියලා වැඩකුත් නැහැ, අගමැතිතුමාට කියලා වැඩකුත් නැහැ, කැබිනට් මණ්ඩලයට කියලා වැඩකුත් නැහැ. මේ දැන් ඔබතුමාට තමයි කියන්න වෙලා තියෙන්නේ බැරිද අපේ දාපු ලැයිස්තුව හරි ගන්න ඉඩ හදලා දෙන්න කියලා. හරිද? මං කිව්වා බෑ. බැංකුවේ ක්‍රමවේදයක් හදන්න ඕන. කාටත් සාධාරණ ක්‍රමවේදයක්. මොකද බැංකුවකට යන්න ඉල්ලුම් කරනවා කියන්නේ උපාධි තියෙන මිනිස්සු වෙන රස්සා කරන මිනිස්සු දාලා එනවා බැංකුවක් රස්සා හම්බෙනවා. ඔය බැංකුවට දාන්න කී දෙනෙක් ගමේ ඒජන්තයෝ ලක්ෂ කීය ගානේ ගන්න නැද්ද? බැංකුවට රස්සා ආරං දෙනවා කියලා ලක්ෂ 4-5 දීපු කට්ටිය ඉන්න මම දන්නයි. නෑ හඳමද? ඒතර මම කියන්නේ ඒකට විපල්ක ඔබතුමාගේ අලුත් දැන් අපි අනුකූල ධ්‍යානකට මම ඡන්ද දෙනවා නං. ඕකට විසඳුමක් තියෙනවද ඔබතුමාගේ මේ? පැහැදිලිව තියෙනවා. මට පොඩ්ඩක් කියන්නේ මොකක්ද විසඳුම? ඒක මැනිෆෙස්ට් එකේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. තනි වචනෙන් කියන්නේ. නීතියේ ආධිපත්‍ය කාටත් එක වගේ ක්‍රියාත්මක කරන්න ඕන. ඒක ක්‍රියාත්මක කරන්න නැතුව මේක හදන්න බෑ. හරි. හඳමද? හඳමද?
ඒක ඒක අපේ රටේ දැන් කවුරුත් කවුරුත් ඇවිල්ලා මේ රටේට කියලා ඉන්නේ නැහනේ අපි මේක කරන්නේ නැහැ කියලා ඔක්කොම කිව්වේ ඒක කරනවා කියලා හරිද ඔක්කොම ආවේ ජයජයවර්ධන වෙනවා ප්‍රේමදාස වෙනවා මහින්ද රාජපක්ෂ වෙනවා චන්ද්‍රිකා වෙනවා ඔක්කොම කිව්වනේ නමුත් උන්නේ නැහැ දැන් අපි අලුතෙන් හිතන්න බෑනේ අනුරුද්ධ සේනාගම කරනවා කියලා නමුත් නෑ නෑ මොකද බැරි හේතු කියන්නේ මේ රට බැරි හේතු කියන්නේ නෑ නෑ මේවනේ අනුරුද්ධ සේනාගම මේක කරනවා කියලා හිතන්න බැරි හේතු කියන්නේ ඔබතුමාව සතුටු කරන්න කියන පුළුවන් නෑ ඔබතුමාව සතුටු කරන්න කියන්න පුළුවන් බලේ ඒක නෙමෙයි දීලා බලන්නකෝ ඉතින් නෑ 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 අයි ප්‍රශ්නය මමානේ ඇයි අපිට ඒක බැරි ඔබතුමාගේ ප්‍රතිපති ප්‍රකාශනෙන් මෙන්න බලන්න මේ විදිහට අපි ජුරිසරිය ගේන්නේ අපි ඇතුළ ප්‍රෙසිඩන්ට් පත් කරා නම් අනුර සේනායකටත් පොටක් මේ ජයර් ජයවර්ධන කියනවානේ විධායක බලය කැමති වුණත් එනවාට ඔක්කොට මගේ පුටුව ආසයි කියලා අනුර සේනායකට ආස නැහැ චීෆ් ජස්ටිස් පත් කරන්න අනුර සේනායකට ආස නැහැ මම හයිකෝට් ජජනේ පත් කරන්න එතකොට මිනිස්සු ඇතුළ බලාපොරොත්තුවක් කෙනවා මේ රටේ කොයිතරම් පටන් ගන්න බෑ හදන්න दूषण वंचा वेल नीति आधिपत्य क्रियात्मक योजना हिम दमिक विद्वत මණ්ඩල ඉදිරිපත් කළ තියෙන මේ ජාතික ප්‍රතිපත්ති මාලාවේ ඔව් ඕකෙන් තියෙනවද ඒකයි වඩා මම නෑ නෑ මම දැනගත්තා නේ ඒක තියෙනවා ජනතාවට කියන්නේ ඒක මේකේ තියෙනවා හරිද දැන් නීතිගරුක ශ්‍රී ලංකාව 108 වෙනි පිටුව ඔව් 108 වෙනි පිටුවේ නීතිගරුක ශ්‍රී ලංකාවක් කියන කොටසේ ඔබතුමා කියන ඔය කාරණාව ඉතා නිශ්චිත වශයෙන්ම තියෙනවා මම ඒක කියන්නම් මේ තියෙන්නේ අපරාධ හරි අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය මත්ද්‍රව්‍ය භාවිතයේදී නීතිය ක්‍රියාත්මක කරන ආකාරය අල්ලස්සෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආකාරය අධිකරණයේ සම්බන්ධයෙන් අධිකරණ පද්ධතිය වෙනම තියෙනවා රාජ නෑ නෑ ජස්ටිස්ලා පත් කරක දැන් බණ්ඩ ශිරාණි බණ්ඩානක වයින් කරනකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිම කියනවා ෆයිසල් මුස්තෆාව දැකලා මේ තුමානේ කාර් එක දාගෙන ගෙනාවේ කියලා. ඒතර චීෆ් ජස්ටිස් එකේ පත් වෙලා තියන්නේ කාර් එකෙන් ගිහින් ආදීන වෙන්න ඕන. නෑ ඒක ඒකයි මම මාන්නේ. ඒක ඉතාල පහදලා අපි කරන්න ඕන දේ. ඒක වගකීමෙන් අපි කියනවා. ඒක තියෙනවද ඔතන? අනිවාර්යෙන්. අනිවාර්යෙන් අපි කියනවා නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න නම් අධිකරණ විනිසුරන් පත්වීම, ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිසුරන් පත්වීම, දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව ස්වාධීන වශයෙන් සිද්ධ විය යුතුයි. ඒක 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 නැතුව මේ රට හදන්න බෑ. හදන්න බෑ. ඒ ඒක ඒක හඳුනන දා ඔබතුමාත් අපිත් දිගින් දිගට මේක කතා කරනවා. නමුත් මේක පටන් ගන්නෙ කොයිද කියන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කවුරුත් මේ බලයට එනකොට UMP කියන්නේ අපිට මේක කරන්න බෑ කියලා. කරනවා කියනවා. SLP කියනවා. නමුත් ඕගොල්ලන්ගේ ප්‍රතිපති ප්‍රකාශනෙන් තියෙනවා නම් මිනිස්සු අතර විශ්වාසයක් එනවා. දැන් කවුරුත් ඔක ප්‍රතිපති ප්‍රකාශන දාන්නේ නැහනේ. මම ඒකින්ද මං අද යනකොට ඔයාලට මේක දීලා යනවා. නෑ නෑ මං ඔබතුමා තියනවා කියන්න. නෑ ඔබතුමා තියනවා නක් නෑ ඔබතුමානේ හැදුවේ. නෑ ඔබතුමානේ හැදුවේ. ඒක කියවන්න පොඩක් අපේ වෙලාව දෙන්නම්. මම වෙලාව දෙන්නම්. නෑ ඔහොම කියනවා. අපට රංග ඒක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. දැන් මේ නීති විනිසුරුවන්පත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා අප මුළු රටේම දන්නවනේ. හොරේ නමුත් ඒක වෙනස් වෙන්න බෑ. ඒක වෙනස් වෙන්න බෑ. අයි අයි හැමදාම ජනාධිපතිලා පත් කරන්නේ. එතකොට චීෆ් ජස්ටිස් එන්න ඉන්න මිනිහා බලාපොරොත්තු වෙනවා මම ජනාධිපතිර ඕන ජජ්මන්ට් එක දුන්නොත්. නැත්නම් මේ රජයට ඕන ජජ්මන්ට් එක දුන්නොත් තමයි මම චීෆ් ජස්ටිස් වෙන්න පුළුවන්. අයි ඒක ජුඩිෂරි කොමිෂන්ට දෙන්නේ නැත්තේ. මට චූටි වෙලාවක් දෙන්න. ඊළඟ සැරේ හරි ඒක මට තියෙන්නේ දැන් අපි අද අපේ මාතෘකාව ජනාධිපතිවරණය හා දේශපාලන පෙරළි. එතකොට ආසන්නයේම පවත්වන්න හදන මැතිවරණයේ තමයි විජේපාල එටිආරච්චි අපේ මන්ත්‍රීතුමාටත් සම්බන්ධ වෙන මේ කාරණාව එල්පිටිය ප්‍රාදේශීය මැතිවරණය මේකෙදි එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් වුණොත් මේක ලංකාවටම බලපාන කාරණා බවට පත් වෙනවා ඒක නිසාද එක්සත් ජාතික පක්ෂය කියලා මේ ජනමාධ්‍යවල සහ අනිකුත් තැන්වල යන කතා තමයි අද දවසේදී නඩුවක් ගොනු කරනවා තුන් දෙනෙක් විදිහට ගිහිල්ලා එල්පිටිය ප්‍රදේශයේම මේක පවත්වන්න එපා කියලා එක්සත් ජාතික පක්ෂයේ විදිහට ඔබතුමාලා මොකද්ද ඉන්නේ ස්ථීරණය මේක පවත්වන්න ඕනද නැද්ද දැන් එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි ඉතමත් පැහැදිලිව මගේ පෞද්ගලික හැඟීමත් පක්ෂයේ හැටියටත් අපි තදින්ම කියලා තියෙන මේ මැතිවරණේ තියන්න ඕන ඔබතුමා විශ්වාස කරනවා ජයග්‍රහණ කරන්න පුළුවන් කියලා පුළුවන් ඇත්ත වශයෙන්ම පුළුවන් මොකද ග්‍රාමසේ මෙතන ඡන්ද මධ්‍යස්ථාන 47ක් තියෙනවා ඔව් ග්‍රාමසේ අවසන් 51 එතකොට මේකේ තියෙන ඡන්ද ප්‍රමාණය ගත්තම අපි පෙරදිච්ච දිහා බැලුවහමත් අපි දන්නවා එතකොට ප්‍රාදේශ සභාවට වඩා ටිකක්
එක්සත් ජාතික පක්ෂයට බර කොටස. අපිට ඡන්ද 3500ක් තමයි වෙනස් කරන්න තියෙන්නේ. ඡන්ද 3500ක් වෙනස් කරන්න අපේ විවිධ වැඩපිළිවෙල කාණු තියෙනවා. එතකොට අපි දැන් මේ වෙනකොට සමෘද්ධි අපි දීලා තියෙනවා. එතකොට මේ වෙනකොට නිවාස වැඩසටහන ඊටමත් හොඳින් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගම්මට්ටමින් ජනතාවගේ අවශ්‍ය දැන් මෙතුමල්ල මොනව කිව්වත් පාරක යන්න පුළුවන් කමක් නැත්නම් යටිතල පහසුකම් නැත්නම් මොන කන්න බඩට කන්න දුන්නත් වැඩක් නැහැ. සමහර විටයි මේ පාරවල් කන්නද කියලා. හැබැයි මතක තියාගන්න ඒව මිනිස්සු බලාපොරොත්තු. ඒ නිසා අපි දන්නවා අපි ලොකු ප්‍රසාදයක් කරා. හරි හරි ඡන්දේ පෙරදුනොත් මේක රජ නෑ පෙරදින්නේ නෑ නේද? පෙරදිනව පෙරදුනොත් කියන්නේ පෙරදින්නේ නැහනේ අපි. අපි දිනන්න තමයි වැඩ කරන්නේ. විශ්වාසයි. ඈ? 100ක් විශ්වාසයි. දිනන්න තමයි වැඩ කරන්නේ. ඔව් අපි පෙරදින්න වැඩ කරන්නේ. ඔව්. ඒ ඔබතුමා අහපු කාරණා නිශ්චිතව තියෙන අධිකරණය කියන කොටසේ මේකදී මම එකක් කියනවනේ මේ තියෙන්නේ ජාතික විද්‍යා සංවිධානය ඉදිරිපත් කරන යෝජනා මාලාව. මේක අනිකුත් අපිත් එකතු වෙච්ච කණ්ඩායම එකතු වෙලා අපි පුළුල් ප්‍රතිපත්ති මාලාව බවට පත් කරනවා. එතෙක් මේ යෝජනාව විතා පැහැදිලිව තියෙනවා ක්‍රියාමාර්ග හැටියට. අධිකරණේ පළවෙනි ක්‍රියාමාර්ගය තියෙන්නේ අධිකරණ කටයුතු වලට දේශපාලන මැදිහත් වීමකින් තොරව පවත්වාගෙන යාමටත් පත්වීම් උසස්වීම් ලබා දීම දක්ෂතාවය හා සුදුසුකම් මත පමණක් සිදු කිරීමටත් ඉඩකඩ ලැබෙන පරිදි වත්මන් අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීන හා ශක්තිමත් කොට ස්ථාපිත කිරීම. ඒක අපි කරනවා. ඊට පස්සේ තවත් කාරණාවක් තියෙනවා. ඒකටම අදාළව තවත් කාරණා ගණනාවක් යටතේ අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරන අතර මූලික අයිතීන් උල්ලංඝනය රජයට එරෙහිව පමණක් නොව පෞද්ගලිකංශය වෙනත් ආයතනවලට එරෙහිවද කටයුතු කිරීමට පුරවැසියන්ට අයිතිය ලබා දීම නීති සංශෝධනය කෙරේ කිය. ඒ කියන්නේ මූලික අයිතිවාසිකමක් කඩ කෙරෙනවා නම් ඒක රජයෙන් කෙරුණත් පෞද්ගලිකව කෙරුණත් කාගෙන් කෙරුණත් ඒකට එරෙහිව යන්න පුජ්‍යලීන්ට අයිතිය දෙනවා කියන එක ඉතා පැහැදිලිව තියෙනවා. ඒ වගේම කියනවා සියලු ආකාරයේ අභියාචනා තීන්දුව මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව මාස 5ක කාලයක් ඇතුළත අවසන් කිරීමට අදාළව අධිකරණ පද්ධතිය පුළුල් කිරීම කියන්නේ. මේ ආදිවාසී යෝජනා මාලාව මේ කාර්යයක් ඔබතුමාට කියනවා. මම කියුවා මේ කාර්යය ප්‍රශ්නෙකට යන්නේ හින්දා. ඕක මම මේ ප්‍රථම ප්‍රශ්නෙකට යන්නද නැත්නම් ඕක කියවගෙන ගියොත් ඕක නම් ඇත්තට මා තරම් බැලුව හොඳයි. කොමිෂන් සභා ඇති කරා තොරතුරු දැන ගැනීම පනත ඇති කර අධිකරණයේ ස්වාධීනත්වය ඉස්සර එහෙම නෙමෙයි ඉස්සර එහෙම නෙමෙයි මාධ්‍ය ආයතන ගහපු හැටි තමුන්නාන්සේ දාන්න මේ ආයතන ගහපු පාතාලයව ගෙනල්ලා අලුත් කඩේ උසාවි ඌ කියනකොට මොනවද කරේ? ඒකනේ වෙනස් කරේ. තියාගන්න. ඒකනේ වෙනස් කරේ. ඒකනේ වෙනස් කරේ. අපි කරා. ඒකනේ වෙනස් කරේ. අපි කරා. ඒ නිසාන වෙනස් කරේ. අපි කළා තියනවා. එතකොට මෙතුමල්ල කියන එක මාස 6කින් නෙමෙයි අපි day to day trial කියලා මාස 3න් ඉවර කරන්න පුළුවන් විදියට නීතිය. මන්දිරතුමා. මාස 3න් හදන්න පුළුවන් විදියට නීතිය හදලා. මන්දිරතුමා කරේ නෑ. මන්දිරතුමා මාස 6ක්. මෙයලා කරන්න ඉස්සෙල්ලා මේ හැම බොහෝ දේවල් අපි කරලා තියෙනවා. මේ මන්දිරතුමා ඕකම හරි. එකක් අහන්න. එක දෙයක් කියන්න. මොකද්ද? මාස 3න් මාස 5න් කියලානේ. පුළුවන් යාළුවට කියලා අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගෙනත් නඩුවක් ගන්න ප්‍රශ්නයක්. ඔබතුමාල්ලා මහ ලොකුට කතා කරනවා. එක දෙයක් කියලා. එයාලා කෝප් වාර්තාවල අද මෙහෙම කියන ඕන විදියට අද විවෘත කරලා තියෙන මේ අපේ ආණ්ඩුව නිසා හැදිච්ච ඒවා. ආ කොහොමද ඒක? ඔබතුමාල්ලා මේ කරන්නේ මහ ලොකුණා. ඒක සභාපති වෙන්නේ කොහොමද? සහයෝගය නැත්නම් අපේ කණ්ඩායමේ වැඩිහාරක් ඉන්නකොට මෙතුමා සභාපති කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා. ශාන්ත මන්ත්‍රීතුමා. රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපිට දෙන අවස්ථාව දෙන්න මෙතුමාගේ අපිට හැටියට ලසන්තල කියවන්නපත් කරන්න කියලා කිව්වා. ශාන්ත මන්ත්‍රීතුමා දැන් ඔබතුමා ජනාධිපතිතුමා ගැන හරි හරි අනියෙන් සභාපති වේ. අපිට ශාන්ත මන්ත්‍රීතුමා ගැන ශාන්ත මන්ත්‍රීතුමා අර ජනාධිපතිතුමා ගැන ඔබ යම් ප්‍රකාශයක් කරා කුඩු ඒකට විරුද්ධව වෙනවා. අපි දකිනවා දැන් සාමාන්‍ය හිටපු ජනාධිපති කෙනෙක් වගේ නෙමෙයි මෙතුමා වැඩ කරන විදිය අරයද මෙයාද නැහැ කියන ප්‍රකාශයත් එක්ක අපි දන්නේ ක්‍රියාකාරීව කොහොමද කියලා. හැබැයි අපි දකිනවා. හැබැයි මට දැනගන්න ඕනේ දැන් අපි එක වෙලාවක කියනවා මේ මේ පැහැදිලි කිරීමට අවස්ථාවක් මම ලබා දෙන්නේ කාටවත් මේ ගහන්න නෙමෙයි. මහින්ද රාජපක්ෂ යුගය හොඳ නැහැ කියලා එලියට ඇවිල්ලා ආණ්ඩුවක් හදනවා. ඒ ආණ්ඩුව හදලා කාලයක් යනකොට හැබැයි ආයි මහින්ද රාජපක්ෂ හොඳ වෙනවා. අගමැති වෙනවා. ඊට පස්සේ ඇයි එහෙම වෙන්නේ? මොකද්ද ඒකේ මොකක් හරි යට මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ? බලය පිළිබඳ ප්‍රශ්නයක්ද?
එහෙමත් නැත්නම් ඉතින් පොඩ්ඩක් එකතු කරන්න ඕන මම මේ පොඩ ඒක පොඩි එකතු කිරීම එකතු කිරීම විතරයි ආයි ඒ අගමැතිතුමා අගමැති කල්ලි වෙලා ආයි කියනවා මොකද්ද ඒකකින් හොරකම් කළා ගානකුත් තියනවා කියන ආයි ඒක තමයි ඒකත් එක්කව කරා මේක මොකද්ද මේ ඒක සම්පූර්ණ බොහොම පැහැදිලි වාක්‍යමේ කියන්න ඕනේ ඒක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු චෝදනාවක් නෙමෙයි එතන යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා ඒ පිළිබඳව ඉදිරියේදී ඒක මේ යාන්ත්‍රණයේ සිදුවිච්ච ප්‍රශ්නයක් මිසක් එය මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මම දැක්කාද Facebook වල සහ වෙනත් තැන්වල තියෙනවා මේ දෙදෙනා ගැටුම් ඇති කිරීම සඳහාත් අවශ්‍ය විදිහට කියලා ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාට චෝදනා කරයි කියලා ඒ පාලන සමයේ තමයි නමුත් ඒක ඊට වඩා වෙනත් අදහසක් තමයි ජනාධිපතිතුමායි තියෙන්නේ මම හිතන්නේ ඒක ඉදිරියේදී දැනගන්න පුළුවන් වෙයි ඊළඟ කාරණේ තමයි ඇත්තටම යම්කිසි ප්‍රශ්නයක් නිසා ප්‍රශ්න ගණනාවක් ඉඳන්නේ මේ එතුමා පොදු අපේක්ෂක වුණේ පොදු අපේක්ෂක වෙලා එතුමා ජයග්‍රහණය කරගෙන ගියා එතකොට ඒ ජයග්‍රහණය කරලා රට පාලනය කරගෙන යනකොට ඔබ අපි කවුරුත් දන්න මේ රටම දන්නවා මේ රටේ මෙතෙක් නොවිච්ච විශාල දූෂණයක් සිදු වුණා ඒ තමයි මහ බැංකු බැඳුම් කර වංචාව ඉතින් ඒකත් එක්කලා එතුමාගේ ප්‍රතිපත්තිය එතනින් මේ එකඟතාවේ මොකද පොලිස් නිලධාර අපි සාමාන්‍ය කෙනෙක් රුපියල් 10ක් හොරකම් කරන එකයි මේ හොරුන් පිළිබඳව කටයුතු කරන්න කියලා මේ නීතිය පිළිබඳව කටයුතු කරන්න ඉන්න පොලිස් නිලධාරියෙක් රුපියල් 10ක් හොරකම් කරන එකයි රුපියල් 10ව දෙකක් වුණාට මේ චෝදනාවල් දෙක මහා බරපතලයි නෑ ශාන්තිපතිතුමා ඒකයි කියන්නේ ඔබට ප්‍රකාශ කරගෙන යනකොට මේ කරගෙන යන්න මම මේ නැවතත් අහන්නේ ඔබතුමා ඔය කියන්නේ මහා බැංකු මංකොල්ලේ කියමු ඊට වැඩිය දේවල් තුනක් මේ ආණ්ඩුවේ තුනක් අපි කියමුකෝ හැබැයි එහෙම වුණා කියලා ඔබතුමා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ එහෙම හොරකම් වුණ නැහැ කියන එකද නෑ හොරකම් නෑ හොරකම් වුණාද කියලා තාම හොයාගන්න බැරි වුණානේ 75 දැන් ඔබතුමා කියන්නේ හොයාගන්න බැරි වුණා නම් දැන් ඒක තමයි මට දැන් ඔබතුමා නෑ නෑ පොඩ්ඩක් ඉන්නකෝ දැන් ඔබතුමා කියන්නේ ශාන්ත මන්ත්‍රීතුමා හොයාගන්න බැරි වුණානේ ඒ කියන්නේ ඔබතුමාගේ ජනාධිපතිතුමා වැරද්දක්නේ කරලා තියෙන්නේ එහෙනම් හොයාගන්න නැතුව එහෙම කරන්නේ නෑ නෑ වැරද්දක් නෙමෙයි ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා දැන් උදාහරණයක් ඇටියට කියනෝ යම් රූපවාහිනී නාලිකාවකට මෙහෙම මුදල් දෙන්න ඕන කියලා අපිට විශාල ආන්දෝලනයක් හැදුව හැකි හැබැයි ඒක ඇත්තටම එහෙම වෙලා තියෙනවා කියලා මෙතුම මම ගිනුකාරක සභාව විතරලා තියෙනවා මෙතුමා නෑ නෑ පඩේ නෑ ඔබතුමා ගොඩක් කතා කරන්නේ පොඩි අවස්ථාවක් දෙන්න විනාඩි දෙකක්වත් දෙන්නකෝ මේ කෑ ගානක් කුරුණෑරි නම් ඇවිල්ලා ඒ නිසා මං කියන්නේ දැන් ඒ වැරද්දක් කරා කියලා අපිට චෝදනාවක් හදන්න පුළුවන්. ඒකේ ඇත්ත වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. උපකල්පනයක්. නෑ නෑ. එතකොට නෑ එහෙමනම් ජනාධිපති කොමිසමක් පත් කළා ජනාධිපතිතුමා. ඔව්. පහුගිය කාලේ ආයතන 34ක් සම්බන්ධයෙන් ඒ ජනාධිපති කොමිසමේ වාර්තාවම ජනාධිපතිතුමාට දුන්නා. දුන්නා. පාර්ලිමේන්තු ඉදිරිපත් කළා. ඉදිරිපත් කළා. අන්න ඒ වාර්තාව සම්බන්ධයෙන් නීතිමය වශයෙන් තීන්දුව తీරන ගැනීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට. මේ බැඳුම් කර වාර්තාව වගේම තව වාර්තාවක් තියෙනවා මොකද්ද ජනාධිපති කොමිසම් වාර්තාව ඒ මං කියන්නේ මේ දැන් මේ 2015 කතාවට වගේම ඔබතුමා කියන්නේ 2015ට කලින් ඔබතුමා කියන්නේ 2015ට කලින් සිද්ධ වෙච්ච නෑ නෑ හරි හරි දැන් ඒ 2015ට කලින් සිද්ධ වෙච්ච නෑ ඒ පිළිබඳ ඒ නෑ දැන් ඒ බැඳුම් කර කොමිසම් වලනේ හරි බැඳුම් කර කොමිසම් නෑ කොමිසම් වාර්තාව ඔක්කොම තියෙන නම් ටික ඔක්කොම තියෙන එකනේ ඔව් ඒක එළියට දාන්න බෑ ඇයි එළිය නෙමෙයි ඒක පාර්ලිමේන්තු සභාගත කරා ආලිමේන්තු සභාගත කරා සභාගත කරා ඒ ප්‍රශ්න ජනාධිපති කොමිසමක් පත් කළා ආයතන 34ක් පිළිබඳව ඔය ගෝඨාභය මහත්තයා මොකද අර මවරුන්ගේ මේක දෙමව්පියන්ගේ ඒවා හදපුවා ITN එකේ ගනුදෙනු ගොඩක් ඒවා ඉතින් නඩු යනවනේ දැන් ඒවා අධිකරණේ දිනවනේ ජනාධිපති කොමිසමේ ඒ ආයතන 34 පිළිබඳව මොනවද ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග දැන් චෝදනා නැහැ ඒකේ ඒකේ සාක්ෂි විභසුවා BMSH එකේ තිබුණා නිශ්චිත නිගමන දුන්නා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීති මේ විනිසුරුවන්ගෙන් සමන්විත වෙච්ච මණ්ඩලයක් ජනාධිපති බලතල සහිත මණ්ඩලයක් දැන් ශාන්ත මන්ත්‍රීතුමා කියන්නේ ඔප්පු වෙලා නැති හින්දාද කොමිසමක්පත් දැන් ජනාධිපතිතුමා ඒ පිළිබඳ උනන්දුවක් දක්වම නිසානේ කොමිසමක්පත් කරේ දැන් මේ සම්බන්ධව අධිකරණයේ ක්‍රියාවලියකුත් යනවනේ එතකොට මම කිව්වේ
ඒ අධිකරණ ක්‍රියාවලිය තුල තාම වරදකරුවෙක් බවට පත් වෙලා නැහැ නේ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තුමා හොරගම් කරා කියලාවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හොරගම් කරා කියලාවත් එහෙම නිකන් චෝදනා කරන්න බෑ. මොකද නායකය කිව්වේ? නෑ නෑ අපි අපි ඉල්ලලා ඉල්ලලා ගිහින් ව්‍යාපෘතිනේ චෙක්පත් හොරගම් කරයි කියලා කිව්වා. නිල්වලා ගිහින් ව්‍යාපෘතිය. නෑ තමුන්නාන්සලා ඒ නෑ මොකද ඇත්තේ තුමනේ කියන්නේ අපි නෙමෙයිනේ. දැන් මේ හොරකමත් අපි නෙමෙයිනේ කිව්වේ. අලුත් ආණ්ඩුවේ තියෙන මේ දැන් මේ වර්තමාන මේ ජනාධිපතිතුමාම කැබිනට් මණ්ඩලයේ ඉන්න ආණ්ඩුවේ කොමිසමටත් පස්සේ කාලෙක කියයි තාම නඩු නැහැ වනයි නේද ඒක නීතිපද දෙපාර්තමේන්තුවට දීලා ඉතින් නඩු පවරක් අපරාධේ ඔක උදාන්න එපා කොමිසම ඔය තේරුමක් නැහැ කොහොම කොමිසම කවුද ඔය ටෙස්ට් අඩු ගන්න ඔහම කොමිසමක්වත් දාන්න කොන්දක් තියෙන ජායකෙක් හිටියද මෙතෙක් කල් ඒ නිසා මේ නෑ එහෙම කොමිසමක් පත් කරා මේ කොමිසම පත් කරාම ඒක නීතිපතිගේ නීතිපද දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ඉතින් නීති අනුකූල කටයුතු කරන්න පුළුවන් නෑ නෑ ඒ නිසා දැන් ඔකේ එතුමා අහපු ප්‍රශ්නේ රයින් කරන්න බෑ ඔක ඉතින් කියන්නේ දැන් අපි මේම කරමු දැන් ඇත්තට දැන් ප්‍රෙසිඩෙන්ෂියල් ඉලෙක්ෂන් උත් කැන්ඩිඩේට් තෝරන වැඩ ඔක්කොම ඉවර වෙලා ඔබතුමා අවංගව දන්නවනේ ඉස්සරහට පු රජයේත් ඕගොල්ලන්ගේ රජයේත් එක්කෙනෙක් නැති හොරු නැතුව නෑනේ යුඑම්පී තිටියානේ ඔව් එසලපි තිටියා අයි බැරි අපිට ඕගොල්ලන්ගේ පක්ෂය හරි ඔබතුමා හරි යෝජනාවක් ගේන්න එක්කෙනෙක් හරි හොරුගම් කරා නම් එයාට නොමිනේෂන් දෙන්න එපා ඒතර රට හදන්න පුළුවන් නේ අයි නෑ එසලපි හරි ඕගොල්ලන්ගේ නේ එසලපි එකක් තිබ්බා නමුත් ඕගොල්ලන්ගේ පක්ෂේ ඔබතුමා යෝජනාවක් ගැන මේ රට හදන්න බෑ. හරිද? ඔබතුමාලාට ගේන්න පුළුවන් යෝජනාවක් එක්කෙනෙක්ගේ නම් සඳහන් කරලා මෙයාව හරි නොමිනේෂන් දෙන්න එපා කියලා. ඇත්තටම මම පිළිගන්නවා ඒක. මොකද ගොඩක් ඇරිලන්න බැරි වෙද්ද නැහැ. ගොඩක් ඇරිලන්න බැරි වෙද්ද නැද්ද ඒකට? ඒක ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි අපිට බය නැතුව එහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අපි පැහැදිලිව මම කියන ඔබතුමා අවංකව කිව්වා හොඳ වැඩ කරන කට්ටිය මීඩියාවෙන් ප්‍රොමෝට් කරන්න ඕන. ඒතර ඕගොල්ලන්ගුත් මේ වගේ වැඩසටහන පටන් ගත්තොත් හරිද අපිටත් ඉදිරියට යන්න පුළුවන් අපිට සිද්ධ වෙනවා නාම යෝජනා දෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිට යම් කතිකාවතක් තිබෙනවා එක්සත්ජා මොකද අනුන්ගේ පරිප්පු වලට අනුන්ගේ වට අපිට කන්න බෑ ඒ නිසා ආණ්ඩුවක් හැටියට ඊළඟ මැතිවරණයේදී අපේක්ෂකත්වය දෙනකොට පක්ෂයක් හැටියට යම් යම් තීන්දුව ඒක දැන් කරන්න ප්‍රශ්නයක් තියෙනවා මොකද ආණ්ඩුවේ සාමිකත්වයේ ප්‍රශ්නයක් බිඳුනොත් ඔබ දන්නවා මොකද්ද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්නට ඕනේ 113 යන්තම් නොමිනේෂන් ලාභ ගැට ගහගෙන යන්නේ නෑ නොමිනේෂන් ලාභ ඒලාගේ වෙලාවේ එක එක්කෙනා අයින් කරාම ඔය මෙතුමල්ලා නෑ දැන් අයින් කරන්න එපා ඔව් දැන් අයින් කරන්න එපා ඒක තමයි දැන් නමුත් ඕගොල්ලෝ ප්‍රතිපත්ති විදියට දැන් කණ්ඩායමක් යෝජනා කරන කවුරු මේ පක්ෂේ නායකයෙ හිටියත් කවුරු අගමැතිවරේ හිටියත් අපි යෝජනා කරන්න ඉන්නෝ අනිවාර්යෙන් මොකද මේ දහ ජරා දැන් මම උදාහරණයක් හැටියට මම ආණ්ඩු පක්ෂ දැස්වීමේදී කිව්වා පහුගිය දවසේ රංජන් රාමනායක මහත්තයෝ වැලි පර්මිට් 75ක් ගන්න මන්ත්‍රීවරු 100ක් මත් පැන් බලපත්‍ර අරන් තිනවා මම කිව්වා පැහැදිලිව නම් ටික හෙලි කරන්න කියලා ඒතෝ හෙලි කරේ නැහැ අගමැතිතුමා ළඟදීම කිව්වා කරුණාකරලා මේක එක්කෙනාට චෝදනා කරන්න එපා පුද්ගලයෝ දැන් ඔයි ඔයි ගොඩේ අපිත් ඉන්නෝ එතකොට බලනකොට හැබැයි පැහැදිලිව නම් ටික හෙලි කරන්න කියලා දැන් පාර්ලිමේන්තුවේ මම හෙට අනිද්දානෝක මම හෙටානිත් දානවා කරුණා කළා ඒව විතරක් නෙමෙයි තවන්ගේ නමින් ඥාතිත්වයට දීලා සමහර බලපත්‍ර දීලා තියෙන මන්ත්‍රීවරයා නමින් නෙමෙයි මන්ත්‍රීවරයාගේ නෑ එක්ක බිරිඳ එක්ක කවුරු හරි සහෝදරය එහෙම නැත්නම් මොනු කවුරු හරි ඉන්නවා ඒක නිසා නිකම් මේ නම් කියුවාම අල්ලන්න බෑ නෑ 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 අල්ලන්න බෑ මන්ත්‍රීතුමා ඔබ දන්නේ නැති එහෙනම් මන්ත්‍රීතුමා එතකොට මේ රජයේ තවිල අලුත් මේ පර්මිට් මේ අරකපු පර්මිට් ලා දෙනවද නෑ දැනට දෙන්නේ නෑ කියලා නෑ නෑ දැනට නෙමෙයි මම අහන්නේ මේ අවුරුදු 4ක් ඇතුළත ඔයගොල්ලන් පර්මිට් දීලා තියෙනවද ඔව් නෑ මෙහෙම එකක් තියෙනවා රෙස්ටෝරන්ට්ස් වලට දෙන මේකක් තිබුණා මේ ඒකවිලා ශාන්ත බණ්ඩාර මන්දුමා දැන් මේකෙන් උප ජනාධිපතිතුමා කිව්වේ මේක අඩු කරනවා කියලා වැඩි කරලා තියෙනවා පර්මිට් දීලා නෑ මෙහෙමයි නෑ නෑ ඒක සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත මම කිව්වේ සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත දෙන්න වෙනවා දෙන්න වෙනවා තාම අපි මුණාරි වැරදි වැඩක් කරලා හෝටලයක වැරදි වැඩක් කරලා ඒකත් මත් මම බලපත්‍රයක් නේ නැත්නම් මට ඔබතුමාට කියන්න බෑ මේක නැහැ කියලා දැන් සංචාරක හෝටලයකට අවශ්‍ය බලපත්‍රය දෙනකොට සංචාරක ප්‍රවර්ධනය කිරීම සඳහා දෙනවා. හැබැයි ඒක ඒකත් මත්පැන් බලපත්‍රයක්. හඳුනන මන්ත්‍රීතුමා. එහෙම නැතුව මන්ත්‍රීවරු අරගෙන යයි කියලා මම කියනවා. නෑ නෑ තප ප්‍රේ දෙන්න. හඳුනන මන්ත්‍රීතුමා. දැන් ටූරිසම් වැඩි වෙලා නෑලු. ටූරිසම් වැඩි වෙලා තියෙන්නේ 6% එක ලංකාවේ. නමුත් වාපොමිටක වැඩි වෙලා තියෙනවා 50% එක. ඒ කොහොමද? ඒක මට තේරෙන්නේ නැහැ. නෑ නෑ ටූරිසම් එක වැඩි වෙලා තියෙන්නේ 6% එක. ඒක අසත්‍ය ඔබට ඔබතුමාට. නෑ ඔබතුමා කියන. දැන් කොහමද ඔබ ටූරිසම් කීයද කියලා? කවුද කියන්නේ ටූරිසම් අඩු වෙලා කියලා? කියන කීයද percentage කියලා? නෑ මගේ ළඟ තියෙන සංඛ්‍යාව. අවසාන ප්‍රශ්නේ සහ අවසාන උත්තරය. කියන කීයද මොන percentage එකද කියන්නේ? නෑ මේ දවස්වල ප්‍රශ්නයක් නෑ. නෑ නෑ ඕගොල්ලන්ට ලංකාවේ මේ අවුරුද්දේ ලක්ෂ 25ක්. නෑ නෑ මම අහන්නේ percentage එක වැඩි වෙලා කියලාද? ලක්ෂ 5 ක්‍රම ලක්ෂ 10 ක්‍රම percentage එක කීයද? නෑ මේකයි. කලින් බැලුවා මට මතකයි කලින් මෙතන අපි මේ මතට තිත සංවාදී කියන කාලේ බැලුවා
පන්සලට මීටර් 500යි පාසලට මීටර් 300යි කියන වශයෙන් ඔන්න දෙන එකේ ගණන් හැදුවා. ඔව්. ඊට පස්සේ කන්න ඕනුණාම අර කබරය තලගොයා කරගන්න වගේ දැන් බලනවා දැන් පන්සල පාසල පැත්තක තියලා ඒ ටුවරිසම් වලට කාමර කීයද තියෙන්නේ ගබඩා කීයද තියෙන්නේ ඒකට අනුව ඔන්න ආයෙ හදන්න ඕන. අනිත් ප්‍රශ්නේ මම අමතක කරේ හැදිලිව මේ කියන කාරණා සම්බන්ධයෙන් අවසානේ කොහොමාරි පර්මිට් පර්මිට් එක දීලා ගන්න අන්තර පර්මිට් වහන්න එක ඒ කියන්නේ බාල්පල්ලට මේ පුරුවට වැඩි පර්මිට් හැරි පර්මිට් එන එක දේශපාලක කියන්නේ අහන්න පුළුවන් නේ බය නැතුව හැම හේකෙම ලා ඔයගොල්ලෝ දෙන්න අපි අහන්න හැමදාම ප්‍රශ්නේ තියෙන්නේ අහන්න පුරුදුර අවස්ථාවේ ප්‍රශ්නේ තියෙන්නේ පර්මිට් ඒක තමයි මම ඉස්සෙල්ලා ඉතින් කිව්වේ හොඳයි පර්මිට් දෙන එක බාර් පර්මිට් හරි වැලි පර්මිට් හරි පර්මිට් දෙන එක දේශපාලඥයන්ට දෙන්න තීරණයක් අරගෙන ඒක එහෙමම තියෙද්දි මේක බේරන්න ඉතින් ඊට පස්සේ අර ප්‍රශ්නේ නමයි දේශපාලඥය දෙන්න කවුද කවුද පර්මිට් දෙන කම වෙනස් කරන්නේ ආණ්ඩු පක්ෂින් අපි මාධ්‍යට කියන්නේ මේ කාලය හරස් වෙලා තියෙන්නේ ඒක උදාල නැහැ හොඳ නැහැ කොහොමද ඔයාලා කියන්න සංජීව තිස්ස විතර කෙටි කෙටි ප්‍රශ්නය අර අහපු ප්‍රශ්නේ මම ඒක ඇත්තටම ජනාධිපතිතුමාගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් අහන්න මම සමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකය හැටියට එතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියන මතේ ක්‍රියාත්මක කරන්න උනා. ඒ නිසා තමයි එක්සත් ජාතිපක්ෂයේ යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වීම සිදු කරෙත් ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධුරයට පත් කරන කටයුතු කරෙත් එතුමාගේ තනි තීන්දු නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට කරන ලද ඉල්ලීම් සහ ඒ පක්ෂයේ තරපීම් මත තමයි ඒ ක්‍රියාත්මක. හරි 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 හරි. ඒකයි අවස්ථාවක් වනේ. අපි කෙටි කෙටි විරාමයකට යොමු වෙන්න සිද්ධ වෙනවා.